හරි මම උදාහරණයක් විදිහට හොස්ටින්ජ් සයිට් එකට යනවා මේ අහන්න එපයි මම හැමතිස්සෙම හොස්ටින්ජ් තෝරගන්න කියලා එහෙම නැහැ ඔයාලට ඕන එකක් තෝරගන්න උදාහරණයක් විදිහට ඩොමේන්ස් කියලා වගේ සර්ච් කරා නම් ඔයාලට ඕන තරම් වෙබ්සයිට්ස් බලා ගන්න පුළුවන් ඩොමේන්ස් මිලදී ගන්න පුළුවන් විදිහේ ඒවා ඉතින් මම සමහර ඩොමේන් මිලදී ගන්න හොස්ටින්ජ් එක සහ පෝක්මන් කියන සයිට්ස් දෙක යූස් කරනවා ඉතින් උදාහරණයක් විදිහට හොස්ටින්ජ් එකට ගියොත් අපිට අරගන්න පුළුවන් SL Geek School බලමු මොකක් හරි ගන්න පුළුවන් SL Geek School उदाहरण එතකොට codehero.com වගේ එකක් බලනවා නම් අපිට නැති ඔක්කොම reserved වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තවත් එක එක extension ගොඩාක් අපිට මෙතන බලා ගන්න හම්බ වෙනවා. ඉතින් අපි sgeekschool.com කියන domain එක අරගමු. ඔයාලට පේනවා ඇති $999ක් මෙතන පෙන්නවා. ඒ වගේම මම මේ විදිහ domains පිළිදී ගන්න තවත් site එකක් pokban කියන්නේ. ඉතින් අපි මේකටත් ගිහිල්ලා බලමු sgeekschool.com කියලා search කරලා අපි domain එක ගන්න තියෙද කියලා. ඉතින් SL Geek School ගන්න කලින් අනිවාර්යයෙන්ම .com domain එක මම අරගන්නේ හරිද කියලා බලන්න. තවත් තවත් options පේනදි ගොඩක්. මේවා ගණිත තේරුම් ගන්න ඕන දෙයක් තමයි. මෙතන ඔයගලට ගාණක් පෙන්නනවා. මේ ගාණ දැන් මේක XYZ domain එක $2.01යි. හරි. හැබැයි renew price එක බලන්න $992යි. ඒක සමහරක් domain තියෙනවා renew price එක ගොඩක් වැඩි domains. හැබැයි ගන්න යන්නේ පොඩි ගන්න දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ cloud කියන domain එක $151යි හැබැයි renew වෙන $16ක් යනවා මේ වගේ මේ $34ක් යනවා io කියන එක $20ක් යනවා හැබැයි අරගන්න $2යි ගන්නක් යන්නේ ඉතින් මේ වගේ domains ඕන තරම් තියෙනවා $2ක අපිට අරගන්න පුළුවන් $2ක domain එක $25කට renew වෙන්නේ මේ වගේ තියෙනවා ඉතින් ඒක නිසා renew price එකත් බලන්න සාමාන්‍ය .com එකක් $10කට ආසන්න ගන්නකට තමයි සාමාන්‍ය allele වෙන්නේ ඉතින් ඒක නිසා SL Geek School ආය ගන්න කලින් domain එක හරිද කියලා බලන්න මොකද මේ domains වරදින්න පුළුවන් slgeek school.com domain එක check කරන්න මොකද domain එකේ තියෙන අකුරු වරදුනොත් ආයෙත් කරන්න දෙයක් නැහැ ඉතින් ඒ වගේම තවත් මට ඔප්ෂන් නැහැ මෙතන පේනවා slgeek.school කියලා එකක් අරගන්න පුළුවන් කියලා මෙන්න මෙහෙම එකක් ගන්නවා නම් 5.87 හැබැයි රිනියු වෙන්නේ $23ක ප්‍රයිස් එකකට එහෙම නැත්නම් මට .org domain එකක් ගන්න පුළුවන් හරි මේක ඔප්ෂන්ස් කොට තියෙන මෙච්චර දේවල් වලට නෑ ඉතින් ඔයාලට ඕන විදිහ domain එකක් අරගන්න පුළුවන් ඒක .com වෙන්න ඕනේ ඔයා ටිකක් බජට් එක ගැන හිතනවා නම් රිනියු ප්‍රයිස් එක අඩු එකක් බලලා මොනවා හරි සාමාන්‍ය ගොඩක් අඩුවට පාව domain තියෙනවා සාමාන්‍ය free domain උත් උදාහරණයක් විදිහට අපි යමු ගිහලා සර්ච් කරමු free domains කියලා වගේ මෙහෙම ගියර පස්සේ ඔකර පෙන්නන freenom කියලා වෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් මෙන්න මේකේ ඔයගලට මතකෙ තියෙන .tk වගේ domains ඉස්සර අපි use කරා ගොඩක් කලකට free domains විදියට SL Geek School කියලා search කරා මොකක් කරේක search කරාට පස්සේ ඔයාලට පේනවා තියෙන .tk .ml .ga .cf .gq මේ domains ඕන එක free හැබැයි මේ domains වල දෙවැනි අවුරුද්දෙන් තමයි ගෙවන්න සිද්ධ වෙනවා හැබැයි එහෙම නැතුනොත් මේ domains free දැන් මම අරගන්නේ SL Geek School එක. ඉතින් ඒක නිසා මම කරන්න යන්නේ මම මෙතනින් ගිහිල්ලා මෙන්න මේ domain එකට plus icon එකට press කරනවා. එතස්ම check out එකට ගිහිල්ලා මම domain එක purchase කරගන්නවා. ඉතින් SL Geek School ආපෝසර අප බලන්න මේකෙත් තවසුට් එක ඔයගලට notice එකක් පෙන්නයි. ආයෙත් අපිට මුකුත් change කරන්න බෑ කියලා. ඒක නිසා please check the spellings කියලා මෙතන වැටලා තියෙනවා. ඔයගලට පේනවා ඇති මගේ පින්තූරෙත් එක පෙන්න මෙන්න මෙතන.
වැටලා තියෙනවා. ඉතින් මෙතනදි SLGWK.CHOL.com මේ ඩොමිනික මට පොඩි ඩිය එකක් තියෙනවා. කියන්නේ මම මේ හදන වීඩියෝස් වල කන්ටෙන්ට් වෙනම ටිකක් එකඩමි වගේ වෙබ්සයිට් එකක් හදන්න. ඒක ඉස්සරහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. නමුත් මට මේ ඩොමිනික එක ඕනේ. මට කොච්චර කාලයකට දවරේ මට අවුරුද්දකට තිබ්බා ඇති. ඊට පස්සේ මෙතන මට මොන හරි එක්ස්ට්‍රා දේවල් ඕනේද එහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. දැන් ඔයගොල්ලෝ මෙතනකින් ඩොමිනික ගනිද්දි ඔයගොල්ලන්ට එක එක ඇඩ්ඔන්ස් ඇඩ්ලා මේක ලොකු ගාණක් කරගෙන අන්තිමට එන්න පුළුවන්. ඒක නිසා අනම්මනම් තියෙන දේවල් ලයින් කරගන්න. දැන් උදාහරණයක් විදිහට ඊමේල් ඔටෝ වැටලා ඇති, එහෙම නැත්නම් ප්‍රයිවසි ප්‍රොටෙක්ෂන් කියලා එකක් වැටලා ඇති. මේ වගේ එක එක දේවල් තියෙන මේ ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ දේවල් වෙනම ඇඩ්ලා තියෙන දේවල් ලයින් කරලා කන්ටිනියු ටු බිලින් කියන එකට යන්න. මේම ගියට පස්සේ ආට ඔප්ෂන්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මට මම PayPal හරහා හරි නැත්නම් මට කාඩ්යක් හරහා මේ පේමන්ට් එක කරන්න පුළුවන්. මම PayPal වලින් pay කරන්න උත්සාහ කරා. මේ වෙලාවේ මොකක් හරි හින්දා commercial bank එක down වෙලා තියෙන්නේ. මට ඒක නිසා මගේ සල්ලි move කරන්න බැහැ. ඒක නිසා මට ආයවතාවක් සිද්ධ වෙනවා මම credit card එක complete කරන්න. Continue with credit card. Then ඊළඟ step එකේදී මට පුළුවන් මගේ card එක auto add වෙලා තියෙන්නේ. මට මෙතන pay කියන button එකට press කරලා මට payment එක complete කරන්න පුළුවන්. මොකද මම මේ කලින් මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා තියෙන නිසා. වඩ නැත්තම් මේකෙදි account එකක් හදන්න සිද්ධ වෙනවා. account එක හදලා ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට දිගටම continue කරගෙන යන්න. මේ විදිහට payment එක කරන්න options ගානක් තියෙනවා දකින්න නැති. මම දැන් MasterCard එකෙන් මේක payment එක කරේ and මගේ payment එක complete. දැන් මගේ order එක මේ විදිහට process වෙනවා. ඉතින් මේ විදිහට order එක process වුණාට පස්සේ මට මගේ dashboard එක ඇතුලේ බලා ගන්න හම්බ වෙනවා මගේ domain එක. දැන් බලමු මේක තව load වෙනවා. තාමත් load වෙනවා. ඔයාලා පේනවද නැහැ මෙතන? ආ ඔයාලා පේන්නේ. හරි. කමන්න. දැන් හරි. ඔයාලා පේනද? දැන් මගේ ඩොමේන් එක මට යූස් කරන්න අවස්ථාව තියෙනවා. දැන් මේ තියෙන්නේ මගේ Pokemon account එකක මගේ Pokemon accounts දෙකක් තියෙන. එතන එක account එක තියෙන domains කීපයක්. ඉතින් මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ පේනද අලුත් ඩොමේන් එක මෙතන පෙන්නනවා. දැන් මම මේ ඩීටේල්ස් කිනකොට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට පේනදි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට හොස්ටින්ජ් එකට යමු. හොස්ටින්ජ් එකට ගියාට පස්සේ හොස්ටින්ජ් එකේ ඩොමේන්ස් වල දැන් උදාහරණයක් විදිහට මම මේ වගේ එක ඩොමේන් එකක් අරගන්නම්. මේ ඩොමේන් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න හම්බෙනවා මෙන්න මේ DNS name servers කියලා එකක් තියෙනවා. මෙන්න මේ නේම් සර්වර්ස් කියන එකකින් ඔයාලට පුළුවන් නේම් සර්වර්ස් මෙතනින් චේන්ජ් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් අලුත් රෙකෝඩ් එකක් ඇඩ් කරන්න. මම මේ පෙන්නන්නේ එක එක සිස්ටම්ස් වල වෙනස් වෙනද මේක. දැන් මේ වගේම සමහරක් කරලා තියෙනවා මෙතන ඔයාලට රෙකෝඩ් එක ඇඩ් කරලා ඇඩ් රෙකෝඩ් කියන එක දාන්න පුළුවන්. මොකද රෙකෝඩ් එක කියලා තවසුට්ටෙන් කතා කරන්න. නමුත් ඔයාලට තියෙනවා මෙතන මොන හරි ඩීටේල්ස් ටිකක් දාලා ඔයාලට පුළුවන් ඇඩ් රෙකෝඩ් කියන එක දාන්න. දැන් මම කරන්න යන්නේ Pokemon එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. මේකේ DNS රෙකෝඩ්ස් තියෙනවා. ඒක වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. දැන් මේකේ අපිට DNS records ටික මෙතන මෙතන දෙකක් set කරලා තියෙනවා කියලා පෙන්වනවා. මේක edit කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ DNS records දෙකක් automatically default මම හිතනවා ඔයාලට පේන්නේ නැහැ. නමුත් මම උත්සාහ කරන්න පෙන්වන්න පුළුවන් ද කියලා මෙන්න මේ වගේ DNS records එකක් බලා ගන්න හම්බ වෙනවා. දැන් මම මෙතනදි කරන්න යන්නේ මේ තියෙන records මොනවද? දැන් උදාහරණයක් විතර මෙතන යම් කිසි records දෙකක් තියෙනවා. මට මේ records දෙකම වැඩක් නැහැ. ඒක නිසා මම මේ දෙකම අයින් කරගන්න මුලින්ම මේ records අයින් කරද්දී පොඩ්ඩක් පරිස්සමින් හරි. ඊට පස්සේ මෙතන ඒ රෙකෝඩ් කියලා සිලෙක්ට් වෙලා තියෙද්දි ඒ රෙකෝඩ් කියලා මතක තියාගන්න ඒ කියලා හරි ඒ රෙකෝඩ් කියලා හරි එහෙම නැත්නම් ඇඩ්‍රස් රෙකෝඩ් කියලා සඳහන් කරලා තියෙනවනම් එතනදී මෙතනට ඇට් එක පාවිච්චි කරන්න. අපි ඇට් එකෙන් අදහස් කරන්නේ මේ රූට් ඩොමේන් එක කියන එක. ඕනනම් තරුවක් යූස් කරන්න පුළුවන්. නමුත් ඇට් එක යූස් කරලා මෙතන ආන්ස් එක විදිහට දැන් අපි වැඩ කරන්නේ කන්ටබෝ එකත් එක්ක නිසා කන්ටබෝ VPS එකේ සර්වර් ඇඩ්‍රස් එක මම මෙතනින් පේස්ට් කරනවා. එච්චරයි. මේකට ඇඩ් කියන බටන් එකට ප්‍රෙස් කරන්න. දැන් පල්ලෙහෙන් රෙකෝඩ් එකක් ඇඩ් වෙනවා. දැන් ආයෙත් මම මෙතන www කියලා සඳහන් කරනවා. මොකද www.sgeekschool.com කියලා ගහලා තෝරන එකට එන්න පුළුවන් නිසා ඒකේ ආන්සර් එක විදිහට මම මගේ සර්වර් එකේ IP එක සඳහන් කරනවා. මෙතන ඇඩ් කරනවා. දැන් ඔයගොල්ලෝ පෙරදී මම රෙකෝඩ්ස් දෙකක් ඇඩ් කරගත්තා. ඩොමේන් එකට සහ ඩොමේන් එකේ www version එකට and ඒ දෙකම මේ විදිහට මම එකම සර්වර් එකට තමයි මගේ සර්වර් එකට මම මෙතන ඇඩ් කරගත්තේ. දැන් මට පුළුවන් මම යනවා මගේ වැඩි ඉවරයි මගේ ඩොමේන් එක පැත්තෙන් වැඩි ඉවරයි හරියට බලන්න මුලින්ම හරිය ඩොමේන් එකද මේ තියෙන්නේ කියලා ඒකේ ඒ රෙකෝඩ් එකක් විදිහට ඇඩ් කරගත්තේ. සහ වාට පේනදි
නේම් සර්වස් විදියට මේ තියෙනවා නේම් සර්වස් එකේ මම ඒක මොකුත් වෙනස් කරේ නෑ පෝක් බන් එකට මේ පොයින්ට් ලා තින්නේ ප්‍රශ්නයක් නැහැ ඒ මොකුත් වෙනස් කරන්න මකන්න යන්න ඕනේ නැහැ හැබැයි පෝක් බන් එක තුරුම මමගේ DNS රෙකෝඩ්ස් වල ඒ රෙකෝඩ්ස් විදියට මෙන්න මේ ටික පොයින්ට් කරනවා අපේ සර්ව එකට ඉතින් මේක ලොකු දෙයක් නෙවෙයි මං හිතන්නේ normal domain එකයි www version එකයි අපි සර්ව එකේ දැම්මා මේක එක එක රම් වලින් තියෙන පුළුවන් answer value මේ වගේ එක එක තියෙන පුළුවන් දැන් උදාහරණයකට අපි hosting එකට ගිහිල්ලා බලොත් ඔකලා බලා ගන්න හැම වෙලම points 2 කියලා මෙතන වැටලා තියෙනවා එතකොට මේ වගේ වෙලාවක add කියන එක පාවිච්චි කරලා මෙතන අපිට අපේ server එකේ address එක පාවිච්චි කරලා මේ DTL කියන එක වෙනස් කරන්න යන්න බෑ ඒක තියෙන default value එක තියන්න add record කියන එකට press කරන්න පුළුවන් ඉතින් දැන් මේ වැඩේ හරිනම් හරියට කරා නම් මේකට instantly වෙන්නේ නැහැ හැබැයි මේ වැඩේ හරියට කරා නම් අපිට පුළුවන් DNS propagation map එකට යන්න DNS propagation කියලා Google search කරා නැත්නම් what's my dns.net මේ වගේ මාකර වෙබ්සයිට් එකට යන්න දැන් ඔයගොල්ලෝ පුළුවන් මෙතන ඔයගොල්ලෝ වෙබ්සයිට් එක ganeshergeekschool.com search දැන් ඔයගොල්ලෝ පෙන්නති මගේ වාසනාවට ඔක්කොම වගේ ගොඩක් ඒවා පොයින්ට් වෙනවා අදාළ සර්ව එකට දැන් ඔයගොල්ලෝ පෙන්නති අපේ සර්ව එක පෙන්නවා හැබැයි මේකට පැය 24ක් දක්වා කාලයක් යනවා ගොඩක් කරාට පැය 24ක් යන්නේ විනාඩි ගාණෙන් යනවා නමුත් හැබැයි මුන්න නැත්තම් බද වෙන්න එපා මෙතන ඒල සර්ච් කරලා බලන්න ඔයගොල්ලන්ට පේන රට ලෝකේ වටේ තැන් තැන් වල සමහර තැන් වල ප්‍රොපගේට් වෙලා නැහැ හැබැයි සමහර තැන් වල ප්‍රොපගේට් වෙලා තියෙනවා ඉතින් මේ විදිහට ප්‍රොපගේට් වුණාට පස්සේ තමයි අපිට වෙබ්සයිට් එක ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් දැන් මේක ප්‍රොපගේට් වෙලා තියෙන්නේ කියලා හිතමු මොකද හිතන්න දෙයක් නැහැ අපිට දැන් මැප් එකේ පෙන්නනවා මෙහෙම වෙලාද කියලා වට හැම වෙලෙම දැන් ඔයගොල්ලෝ පෙර දැන් හැම එකටම හරි වැටලා තියෙන්නේ मेक टिकेन टीके समारकट वैधि वेटे पुला आई रीफ्रेश कर हरी वेटे पुला को मरी बाकी वास टल इंस्टेंटली प्रोपगेट हरी थिंक डोमेन्स के मे टीके तरह अभी कथाकर दी डोमेन की पार्ट की वरम पोगे अड़कने मुकुदरने इसरा दी दिन यूज कर ईपी कम अतर मैं वेडर इसरा लेसन चलते मुकद मैं बेडम वीपीएस वेडर मुकद मे वीपीएस दीवाल सा मैं अलू तिंग मुड़ी पटांगण सा बेडम वीपीएस वेडर इकनीसा मे अड्रस इसरा बलासा एक संबंधी अमद कंफ्यूज पुलिस मैं क्यूवे थिंक चरी मेड वीपीएस इकट्ठा इस यूज करें थिंक दिग्ड में नैसर्गिक स्कूल यूट्यूब चैनल सब्सक्राइब करें आयता हमें हमारे शुभ दवा साख